ආයිබෝවන් කියලා පිළිගන්නවා අද දවසේ SLTOK YouTube channel එකට එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැම දිනෙකම ඉතින් ඔන්න අද දවසේ ඔයගොල්ලන්ට තවත් රටක් ගැන ඉතින් මෙතනදි මම මේ රට ගැන කලින් කතා කරලා තියෙනවා ඒ තමයි ජර්මනිය ගැන කතා කරන්න යන්නේ ඉතින් ජර්මනිය සම්බන්ධයෙන් කතා කරනකොට අද මම මේ කියන්න යන්නේ මේ ජර්මනිය තුල තියෙනවා ඔයගොල්ලන්ට රැකියාවක් හොයාගන්න පුළුවන් වෙන නැත්නම් රැකියාවක් හොයාගන්න අවස්ථාව ලබා දෙන වීසා ක්‍රමවේදයක් ඒ තමයි මේ ජොබ් සීකර් වීසා කියලා හඳුන්වන ක්‍රමවේදය ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට දැනුවත් කරන්න තියෙන දේ තමයි මේක රැකියාවක් කරන්න ලබා දෙන වීසා එකක් නෙමෙයි. ඉතින් අපි මේ දේවල් පැහැදිලි කරගන්න තමයි යන්නේ. නමුත් වැඩේට යන්න කලින් පොඩ්ඩක් ඔයගලන්ට මතක් කරේ මේක රැකියාවක් සඳහා දෙන එකක් නෙමෙයි. ඔයගලන්ට තේරෙන්න ඇති දැන් මේ ජොබ් සීකර් වීසා. අපි මේක සිංහලට නිකන් බැලුවත් එහෙම රැකියාවක් හොයන්න ලබා දෙන වීසා එකක්. ඉතින් මෙන්න මේ වීසා එක භාවිත කරලා ඔයගොල්ලෝ කොහොමද මේ ජර්මනිය තුලින් රැකියාවක් හොයාගන්නේ? ඒ වගේම මොන වගේ දේවල්ද මේ සඳහා අවශ්‍ය වෙන්නේ කියන කරුණු කාරණා තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් එහෙනම් අපි වැඩි වෙලා ගන්නේ නැතුව ඉක්මනින්ම මේ තොරතුරු වලට යමු. ඉතින් ඔන්න අදත් මතක් කරනවා SLTUK channel එකට subscribe කරලා නැතිනම් පල්ලැහැ තියෙන රතුපාට subscribe button එක නවරදවාම click කරලා තියාගන්න. ඒ වගේම තමයි ඔයගලන්ට පුළුවන් එකට දකුණු පැත්තට වෙන්න තියෙන bell icon එකත් click කරන්න. මොකද එතකොට තමයි ඔයගලෝ වීඩියෝ එකක් දාපු ගමන් ඒකේ notification එක ලබා ගන්න කෙනාවට පත් වෙන්න හැකියාව තියෙන්නේ. ඒ වගේම තමයි මගේ Facebook group තියෙනවා SLTUK official SLTUK English preparation hub කියලා. මේවටත් එකතු වෙන්න. ඒ වගේම අනිත් YouTube channel එක තියෙනවා job expo. ඒකටත් එකතු වෙන්න විවිධ රටවල් වල job vacancy ගැන එතනදී මම කතා කරනවා. ඉතින් එහෙනම් අපි දැන් බලමු මොනවද මේ තොරතුරු කියලා එකින් එකට පැහැදිලි කරගෙන. ඉතින් ගොඩ දෙනෙක් කැමතියි දැන් මේ වෙනකොට විදේශගත රටකට යන්න. ඉතින් ඒ වගේම මේ රට ටිකක් හොඳ රටක් වෙනවා නම් ගොඩක් අය කැමතියි. ඉතින් විශේෂයෙන්ම මේ වෙනකොට UAE වගේ මැද පෙරදිග රටවල් වලට යන්න ගොඩක් අය නැඹුරු වෙනවා. ඒ වගේම තමයි වෙනත් ලොකු ලොකු ජනප්‍රිය රටවල් තියෙනවා. UK, Canada, Australia, America මේ වගේ තියෙනවා. ඒතර ජනප්‍රියම දෙයක් තමයි මේ යුරෝප් රටවල් කියලා කියන්නේ. ඉතින් යුරෝප් රටවල් අතර ඉහළම තැනක් තියෙන රටක් තමයි මේ ජර්මනිය කියලා හඳුන්වන්නේ. ඉතින් ජර්මනිය කියලා කිව්වහම දිනුණු රටක් ඒ වගේම දිනුණු ආර්ථිකයක් පවතින රටක් හොඳ රැකියා අවස්ථා තියෙන රටක්. ඉතින් ඔයගලන්ට රැකියාව තියෙනවා මේ අද කතා කරන වීසා එකට අවශ්‍ය සුදුසුකම් තියෙනවා නම් ඇප්ලයි කරලා ගිහිල්ලා මේ විදිහට රැකියාවක් හොයලා බලන්න. ඉතින් කොහොමද මේක රැකියාව හොයලා බලන්නේ කියලා මුලින්ම බැලුවොත් එහෙම ඔයගලන්ට මේ වීසා එක ලබා දෙන්නේ මාස 6ක කාලයකට. එතකොට මාස 6ක් ඔයගලන්ට වීසා එකක් විදිහට ලබා දෙනවා ඔයගලන්ට ජර්මනියට ගිහිල්ලා ඒ හරහා ඒ ඉන්න අතරවාරයේ ඔයගලන්ට රැකියාවක් හොයන්න. ඉතින් මෙතනදී මේ මාස 6 ලබා දෙන්නේ රැකියාවක් කරන්න නෙමෙයි ඒක හොඳට මතක තියාගන්න රැකියාවක් හොයන්න. එතකොට ඔයා ගිය පළවෙනි දවසේ ඉඳලා මාස 6 අවසන් වෙන දවස් දක්වා ඔයාට හැකියාව තියෙන රැකියාවක් හොයන්න විතරයි. ඉතින් එතකොට ඔයාගේ කුසලතාවය අනුව ඔයාගේ අධ්‍යක්ීම් අනුව ඔයාට පුළුවන් ඒකට ගැළපෙන දේවල් හොයලා බලන්න. විශේෂම දෙයක් ඔයගලන්ට මතක් කරගන්න ඕන ඔයගොල්ලෝ මේකට යන්න කලින් අනිවාර්යයෙන්ම පොඩ්ඩක් හොයලා බලන්න. උදාහරණයක් ඔයා හිතන්න ඔයා ඉංජිනේර කෙනෙක් කියලා. ඔයා සිවිල් ඉංජිනේර කෙනෙක්. එතකොට මෙන්න මේ විදිහට ඔයාගේ රැකියාවට තියෙන ඩිමාන්ඩ් එක කොහමද? මේ දවස්වල කොහමද කන්ස්ට්‍රක්ෂන් සයිට් එකේ ඔයාලට අවස්ථාව තියෙන්නේ? මේ ගැන පොඩ්ඩක් හොයලා බලලාම මේ වීසා එක දාලා යන්න. මොකද ඒකට හේතුව ඔයාලට මුදලකුත් විදන් එනවා මේ වීසා එක ලබා ගන්න. ඒ වගේම මේ ලබා ගන්න ඔපචුනිටි එක නාස්ති වෙන්නේ නැති වෙන්න ඔයගොල්ලෝ පොඩි ප්‍රී චෙක් එකක් කරගෙන එහෙම නැත්නම් පොඩි රිසර්ච් එකක් කරලා යන්න. ඒක අනිවාර්යෙන්ම මතක තියාගන්න. ඒ වගේම තමයි ඔයගලන්ට මේ මාස 6 ඇතුළත රැකියාවක් හොයාගන්න පුළුවන් වුණොත් එහෙම ඔයගලන්ට නීතිමය අවසරයක් ලැබිලා තියෙනවා. මේ වීසා එකේ ඉන්න ගමන්ම ඔයගලගේ වර්ක් පර්මිට් එකට ඒක මාරු කරගන්න අවස්ථාව ජර්මනිය තුලින් හදලා දීලා තියෙනවා. ඉතින් එතකොට ඔයගොල්ලෝ මාස 6ක් ඇතුළත මේකේ රැකියාව හොයන්න ගිහිල්ලා මාස 2කදී ඔයාලට අවස්ථාව ලැබුණොත් රැකියාවක් කරගන්න ඔයාලට කිසි ගැටලුවක් නැහැ. ඉතුරු මාස 4 තිබුණා කියලා ඔයාලට පුළුවන් ඔයාගේ වීසා එක චේන්ජ් කරගන්න ඔයාගේ වර්ක් පර්මිට් එකට. ඒ වගේම තමයි ඔයගොල්ලෝ දන්නවා යුරෝප් රටවල් වලට තියෙන බ්ලූ කාඩ් කියන මේ ID එක වගේ කාඩ් එක මේක ඔයගොල්ලන්ට ලබා ගන්න හැකියාව තියෙනවා. එතකොට ඔයාලට මේ යුරෝපා සංගමය ඇතුලේ ඕනම රටකට යන්න අවස්ථාව තියෙනවා. ඉතින් ওই අවස්ථාවත් ඔයගොල්ලන්ට මේ හරහා උදා කරගන්න පුළුවන් ඔයාලා මේ වීසා එකකින් ගිහිල්ලා රැකියාවක් අරගත්තොත්. ඒ වගේම තමයි මාස 6ක් ඇතුළත ඔයගොල්ලන්ට රැකියාවක් නොලැබුණොත් එහෙම එතනදී ඔයාලා අනිවාර්යයෙන්ම කිසිම හේතුවක් මත illegal විදියට නවතින්න අවශ්‍යයක් නැහැ. ඔයාට අනිවාර්යයෙන්ම නැවත යන්න සිද්ධ වෙනවා. ඔයා පුරාට ඉතින් ලංකාවට එන්න සිද්ධ වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඔයා මාස 6 ඇතුළත ඔයාගේ උපරිමය කරලා රැකියාවක් හොයාගන්නවමයි කියලා. මොකද විනෝද වෙන්න එහෙට මෙහෙට ඇවිදින්න මේ දේවල් වලට ඔයාලා කාලය වැය කරොත් ඔයාට මේ හම්බෙලා තියෙන opportunity එක නිකරුණේ නාස්ති වෙනවා.
ඒක නිසා ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න කියලා තමයි මතක් කරන්නේ. ඉතින් මේ විදිහට ඔයගලන්ට මේ රැකියාවකට ඇප්ලයි කරනවා නම් අවශ්‍ය වෙන දේවල් මොනවද කියලාත් අපි කතා කරමු. මොනවද රික්වයර්මන්ට් කියලා. ඒ වගේම ඒකේ ප්‍රධාන තැනක් තියෙන එකක් තමයි CV එක. ඉතින් ඔයගලන්ට අවශ්‍ය වෙන CV එක ඔයාලා හදා ගන්න ඕනේ. මෙතනදී අනිවාර්යයෙන්ම මතක තියා ගන්න ඕනේ ඔයගොල්ලෝ ලංකාවේදී විවිධ ආයතනවලට CV ඉදිරිපත් කරලා ඇති, ඔයාලා නිර්මාණය කරගෙන ඇති ඒ ෆෝමැට් එක මෙතනට ගැලපෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඕගොල්ලෝ වෙනත් රටකට යන්න බලාපොරොත්තු වෙන ඕගොල්ලෝ UAE හරි මැද පෙරදිග හරි එහෙම නැත්නම් කැනඩා UK වෙන්න පුළුවන්. මේ රටකට යන්න බලාපොරොත්තු වෙන CV එකක් හදුවා නම්, resume එකක් හදුවා නම් ඒකත් මෙතනට වැඩක් වෙන්නේ නැහැ. ඕගලන්ට අවශ්‍ය වෙන්නේ යුරෝපා ස්ටයිල් එකට හදාගත්ත CV එකක්. ඉතින් ඒක හදන්න පුළුවන් ලේසිම ක්‍රමවේදයක් තමයි ඕගලන්ට යුරෝපාස් කියන මේ යුරෝපා සංගමය තුලින් පවත්වාගෙන යන වෙබ් අඩවිය පාවිච්චි කරලා නොමිලේම ඔයගලට CV එකක් හදා ගන්න පුළුවන්. ඒකත් මතක් කරනවා. ඉතින් ඒක හදන විදිය කොහමද කියලා මම මේ දකුණු පැත්තේ උඩින් දාන වීඩියෝ එක බලුවොත් ඔයගලට දැනගන්න පුළුවන්. ඒක හරහා ඔයගොල්ලෝ හදා ගන්න විදිය මම සම්පූර්ණයෙන්ම පැහැදිලි කරලා තියෙනවා. CV එකක් සහ cover letter එකක් දෙකම. ඉතින් එන්නේ විදියට නිවැරදිව හදාගත්ත CV එකක් ඔයගොල්ලෝ මේ වැඩේදී භාවිතා කරන්න ඕනේ. ඊළඟට අපි බලුවොත් එහෙම මොන වගේ අධ්‍යාපන සුසුකම් තියෙන අයද මේකට ඇප්ලයි කරන්න පුළුවන් කියලා. මොකද ගොඩ දෙනෙක්ට තියෙන ගැටලුව තමයි අධ්‍යාපන සුසුකම් මොන වගේ අවශ්‍ය වෙනවද කියලා. මේකෙදි අධ්‍යාපන සුසුකම් විදිහට බලන්න තියෙන්නේ. ඉතින් මෙතනදී ඔයගලන්ට බැචලර් ඩිග්‍රී එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයගලන්ට මාස්ටර්ස් ඩිග්‍රී එකක් තියෙන්න ඕනේ. නැත්නම් ඊට එහා එකක් තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි এডুকেෂනල් ක්වොලිෆිකේෂන් විදිහට දක්වන්න තියෙන්නේ. නමුත් තව අවස්ථාවක් තියෙනවා වොකේෂනල් ට්‍රේනින්ග් පැත්තටත්. ඉතින් මෙතනදී බලුවොත් එහෙම ඔයගොල්ලෝ මොන හරි වොකේෂනල් ට්‍රේනින්ග් එකක් සයිඩ් එකෙන්, ඒ කියන්නේ මොන හරි මැකනිකල් සයිඩ් එකේ මෙන්න මේ වගේ දේවල් ඔයගොල්ලෝ කරලා එතනදී ඔයගොල්ලන්ට මේ වොකේෂනල් පැත්තෙන් ඔයාලට ක්වොලිෆිකේෂන් තියෙනවා නම් ඒ වගේ මේක ඊක්වලන්ට් කරන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට මේ ජර්මනිය තුල තියෙන ඩිග්‍රී ලෙවල් එකකට ඊක්වලන්ට් වෙනවා කියලා අන්න ඒ අයටත් අවස්ථාව තියෙනවා. ඉතින් කෙලින්ම ඔයගොල්ලෝ මෙතනදී ලබා ගත්තේ නැතුණාට ඩිග්‍රී එකක් ඔයාලට NUQ ලෙවල් එකෙන් ඔයාලට 6 වගේ 7 වගේ මේ වගේ ඔයගොල්ලෝ ලබාගෙන තියෙනවා නම් ඔයාලට ඒ අවස්ථාවත් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට අවශ්‍ය වෙන පළපුරුද්ද, ඒ කියන්නේ රැකියා පළපුරුද්ද ඔයාලගේ වෘත්තියට අදාළව තියෙන්න ඕනේ. ඒකත් මෙතනදී අනිවාර්යයෙන්ම බලනවා. ඉතින් මෙතනදී අවම වශයෙන් අවුරුදු 3කවත් පළපුරුද්දක් ඔයගලන්ට තියෙන්න ඕනේ මේ ජොබ් සීක හරහා ඇප්ලයි කරනවා නම් ඒකත් මතක තියාගන්න. ඉතින් ඒ වගේම තමයි දැන් ඔයගලන්ට මේ වීසා එක හරහා මතක ඇති මම කිව්වා යන්න පුළුවන් මාස 6කට. ඒ වගේම රැකියාවක් කරන්න අවශ්‍යය නැහැ කියලා. එතකොට ඒ කියන්නේ ඔයාට මාස 6කට ඇති වෙන කාලයකට ඔයාට මුදල් තියෙන්න ඕනේ ඔයාට වියදම් කරන්න. මොකද රැකියාවක් කරන්න නැත්නම් ඔයාට මුදල් නැහැ අතේ ඒ කාලය තුල ජීවත් වෙන්න. මොකද ඔයා නවාතැන් පහසුකම් ගන්න ඕනේ. ප්‍රවාහන පාසුකම් වලට අවශ්‍ය නැහැ එහෙම යන්න වල රැකියා හොයන්න, කෑම බීම මේ වගේ ගොඩක් දේවල් වලට ඔයාට අවශ්‍ය කරන මුදල් තියෙන්න ඕනේ. ඉතින් මේ නිසා ඔයගලන්ට ඔයාගේ ෆයිනෑන්ෂියල් බෑග්ග්‍රවුන්ඩ් එක හරි විදියට ප්‍රූව් කරන්න සිද්ධ වෙනවා ඔයා මේ වීසා එකට ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා නම්. ඉතින් මෙතනදී ඔයගලන්ට මේක කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. ඔයගලන්ට පුළුවන් ඔයාගේ හිතවතෙක් ඉන්නවා නම්, ඔයා ජර්මනි වල කවුරුහරි ඔයාගේ හිතවතෙක් නැදෑයෙක් ඉන්නවා නම් එයාට පුළුවන් ඔයා වෙනුවෙන් ඔයාගේ ෆයිනෑන්ෂියල් දේවල් ඒ දේවල් ඔක්කොම ප්‍රූව් කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ලංකාවෙන් ඔයා යම් කිසි ආයතනයක් තියෙනවා මම හිතගෙන පැද්දි කරන්න මේ ආයතනයට මුදල් යවලා ඒ ආයතනයේ බ්ලොක් account එකක් විදිහට ඔයාගේ මුදල් බැර කරලා තියන්න. එතකොට ඒ account එකේ තියෙන සල්ලි බ්ලොක් වෙලා තියෙන්නේ. ඔයාට පුළුවන් අන්න ඒ ආකාරයෙන් මේ විදිහට ෆයිනෑන්ෂියල් බෑග්ග්‍රවුන්ඩ් එක ඉදිරිපත් කරන්න. ඒ වගේම තමයි ඔයාට මෙතනදී අවශ්‍ය වෙනවා ඉන්ෂුරන්ස්. එතනදී ඔයාලට medical insurance එකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි travel insurance එකක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ insurance දෙකම ඔයාලට හදා ගන්න සිද්ධ වෙනවා මේ visa එකට apply කරනවා නම්. ඉතින් මේ වගේ දේවල් කරන ඔයාලට ආයතන හොයා ගන්න පුළුවන් ඕන තරම් Google එකේ ගැහුවොත් එහෙම. ඉතින් ඒ වගේ ආයතනයක් හොයලා ඔයාලට මේකට සම්බන්ධ කර ගන්න පුළුවන්. ඒ වගේම තව මට කියන්න බැරි වුණ දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ ෆයිනෑන්ෂියල් බෑග්ග්‍රවුන්ඩ් පෙන්නනකොට මම ඔයගලන්ට link එකක් දාලා තියෙනවා description එකේ. අන්න ඒ ආයතනයත් ඔයගලන්ට භාවිතා කරන්න පුළුවන්. ගොඩක් දෙනෙක් ඒ ආයතනය තමයි භාවිතා කරන්නේ. ඒ account එක block කරලා තියෙන account එක ඔයගලන්ට ඒ හරහා කරගන්න පුළුවන්. මම ඒකේ link එක description එකේ දාන්නම්. ඔයගලන්ට මෙතනදී ඒ අවශ්‍ය කරන මුදල ගැනත් මම පැහැදිලි කරන්නම් කොයි වගේ මුදලක් ඔයාලට අවශ්‍ය වෙනවද කියලා. එතනදී යුරෝ 5682ක වගේ මුදලක් ඔයාලා අනිවාර්යයෙන්ම මේ බ්ලොක් account එකක තියන්න ඕනේ funds විදියට පෙන්නලා. ඉතින් ඊට වැඩිය ඔයගලන්ට පුළුවන් නම් පෙන්වන්න එක ගැටලුවක් නැහැ. නමුත් ඊට වඩා ගොඩක් අඩු වෙන්න බෑ. ඔයා අනිවාර්යයෙන් මේ මුදල පෙන්වන්න ඕනේ. ඒක තමයි ඔයගේ මාස 6ක මේ වියදම් විදියට පෙන්වන්න තියෙන්නේ. ඊ වගේම තමයි ඔයගලන්ට මේ සඳහා දැන් අවශ්‍ය වෙන document කීපයක් තියෙනවා. මම අර කලින් කතා කරපු document මේවට ඇතුළත් වෙනවා. ඒ අතර තවත් දේවල් ටිකක් තියෙනවා. ඒවත් ඔයගලන්ට මම මෙතනදී පැහැදිලි කරන්නම්. හරියට මතක තියාගන්න නැත්නම් වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ ඒවා ලියා ගන්න කොහේ හරි ඒ විදිහට ඔයගොල්ලෝ save කරලා තියාගන්න.
පළවෙනි දේ තමයි ඔයාලා මේ විදිහට ඇප්ලයි කරන්න ඔයාලගේ ඇප්ලිකේෂන් එක ෆිල් කරලා ඒක සයින් කරලා තියා ගන්න ඕනේ. ඒ වගේම තමයි ප්‍රධාන වශයෙන්ම ගුවන් ගත වෙන්න අවශ්‍ය වෙන ඔයාගේ ගුවන් බලපත්‍රය තියෙන්න ඕනේ. ඒක අවම වශයෙන් තවත් ඉදිරියට අවුරුද්දක්වත් තියෙන්න ඕනේ. මොකද ඔයා මාස 6කට වීසා එක ගන්නවා නම් අවම වශයෙන් තව ඉදිරියට අවුරුද්දකවත් වැලිඩේෂන් එකක් තියෙන පාස්පෝට් එකක් ඔයා මේ සඳහා භාවිත කරන්න ඕනේ. ඒ වගේම ඔයගලන්ට පාස්පෝට් සයිස් ෆොටෝ එකක් අවශ්‍ය වෙනවා. බයෝමෙට්‍රික්ස් වලට එහෙම ඔයගොල්ලෝ ඇප්ලයි කරන අන්න ඒ විදිහේ ෆොටෝ එකක්. ඉතින් ඒක ඔයගොල්ලෝ හදා ගන්න ඕනේ. ඒ වගේම තමයි ඔයගේ රැකියා බලපොරොත්තු සඳහා අවශ්‍ය වෙන ඒ ડોකියුමන්ට් ඔයගොල්ලෝ හදා ගන්න ඕනේ. අනිත් දේ තමයි ඔයගේ CV එක මේක ඔයගොල්ලෝ ගාව තියෙන්න ඕනේ. ඒ වගේම ප්‍රධානම දෙයක් තමයි ඊළඟට ඔයාලා හදා ගන්න ඕන ડોකියුමන්ට් එක ඔයගේ accommodation proof එක. ඒ කියන්නේ ඔයා මේ විදියට ජර්මනි ගියාට පස්සේ එතනදී ඔයා කොහමද ඉන්නේ, කොහෙද ඉන්නේ, මොන විදියටද ඉන්නේ, ඒ දේවල් සම්බන්ධව ඔයාට accommodation සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. ඔයා ගාව හරියට මේ දේවල් තියෙනවා. ඔයාට ගිහිල්ලා නවතින තැනක් තියෙනවා කියලා. ඔයා හොටෙල් එකක නැවතුණත් මේ විස්තර ඔයගොල්ලෝ හරියාකාරව ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔයා නෑදෑ කෙනෙක්ගේ හරි යාළුවෙක්ගේ හරි මොකක් හරි accommodation එකක නවතිනවා නම් එතනදී ඒ පුද්ගලයා හරහා ඔයා ලියුමක් ලබා ගන්න ඕනේ. එයාගේ කිසිම අකමැත්තක් නැහැ කියලා ඔයාට මේ විදිහට නවත්වන පහසුකම් ලබා දෙන්න. ඒකත් හොඳට මතක තියාගන්න ඔයාලා මේ විදිහට apply කරනවා නම්. ඉතින් ඒ වගේම මම අර කලින් කතා කරපු insurance, ඒ වගේම ඔයගොල්ලන්ගේ proof of financial background, ඒ කියන්නේ bank account, මේ දේවල් ඔයගොල්ලෝ මෙතනට හදා ගන්න ඕනේ. ඒකේ document හදා ගන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාගේ marriage certificate, ඒ වගේම birth certificate, ඒ වගේ දේවල්. ඒ වගේම විවාහක කෙනෙක් නම් එයාගේ wife හෝ husband හෝ මෙයාගේත් මේ details වලට අවශ්‍ය වෙනවා. ළමයි ඉන්නවා නම් ඒ දේවලුත් ඔයගොල්ලන්ට මෙතනදී අවශ්‍ය වෙනවා. ඒ ඔක්කොම document ඔයා හදා ගන්න ඕනේ. ඉතින් ඊටකට ඔයගොල්ලෝ දැන් කල්පනා කරනවානේ කොහොමද මේකට apply කරන්නේ? ජර්මනියට ගිහිල්ලාද මේකට apply කරන්න ඕනේ කොහොමද කියලා? මෙතනදී ඔයගොල්ලෝ කරන්න අවශ්‍ය දේ තමයි ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ ජර්මන් embassy එකක් තියෙනවා. ඉතින් කොළඹ වල තියෙනවා. ඔයාලට පුළුවන් මේ ආයතනයට ගිහිල්ලා මේ වැඩේ කරගන්න. එහෙම තමයි මේක කරන්න තියෙන්නේ. ඔයාලට මුලින්ම සිද්ධ වෙනවා මේ application එකට අවශ්‍ය ඔක්කොම දේවල් හදා ගන්න. ඊට පස්සේ ඔයාලට මේ embassy එක හරහා appointment එකක් book කරගන්න සිද්ධ වෙනවා මේ වැඩේට. ඉතින් ඔයාලට ඒක කරගන්න මම embassy එකේ link එක දාලා තියන්න. ඔයාලට පුළුවන් මේ link එක හරහා ගිහලා තොරතුරු ලබා ගන්න. ඒ වගේම දුරකථන අංක තියෙනවා. ඔයාලට කතා කරලා ඒ විස්තර දැනගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට අපොයින්ට්මන්ට් එකක් කරා තමයි මුලින්ම මේ වැඩේට ඔයාලා යොමු වෙන්න ඕනේ. විශේෂම දෙයක් මතක් කරන්න ඕනේ ඔයගොල්ලන්ගේ සමහර වෘත්තීන් තියෙන උදාහරණයකට මේ සෞඛ්‍ය අංශයේ වෘත්තීන් හෙද වෙන්න පුළුවන්, වෛද්‍ය වෘත්තිය වෙන්න පුළුවන්, ඒ වගේ මේ ඖෂධ වේදී මෙන්න මේ වගේ වෘත්තීන් කීපයක් තියෙනවා. මේවා සම්බන්ධයෙන් සමහර විට තව තව ડોකියුමන්ට් ඔයාලගෙන් ඉල්ලන්න පුළුවන්. මේ ඉල්ලන ડોකියුමන්ට් සම්බන්ධ සියලුම අයිතිය එම්බසිය එකට තියෙනවා. ඒගොල්ලෝ ඔයා මේ හදාගත්ත ડોකියුමන්ට් වලට අමතරව සමහර දේවල් ඉල්ලන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට ඒ දේවල් ලබා දෙන්න ඕනේ. මොකද මේ වගේ මම අර කලින් කිව්ව වෘත්තීන් වල අයට තව තියෙනවා ඔයාලගේ ක්වොලිෆිකේෂන් සම්බන්ධ ડોකියුමන්ට්. ඒවා ඒගොල්ලෝ ඉල්ලන්න පුළුවන්. ඔයාලගේ රෙජිස්ට්‍රේෂන් ඉල්ලන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ සූදානම් කරගන්න ඕනේ. යම් කිසි හේතුවකින් ඒගොල්ලෝ ඉල්ලුවත් ඔයාලට ලබා දෙන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයගලන්ට ડોකියුමන්ට් සේරම සබ්මිට් කරාට පස්සේ ඔයාව මෙතනදී ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ මේ වීසා එක ඔයාලට ලබා දෙනවද නැද්ද කියන කාරණාව. ඒක සම්පූර්ණයෙන්ම එම්බසි එක සතු තීරණයක්. අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඔයා ડોකියුමන්ට් කොච්චර හදාගත්තත් ඔයා කොච්චර ප්‍රූෆ් ඉදිරිපත් කරත් අවසාන තීරණය වෙන්නේ එම්බසි එකේ. ඒක නිසා මේක ඔයගොල්ලන්ට 100%ක් ලැබෙන වීසා එකක් නෙමෙයි. ඒක ඔයාලට එම්බසි එක මත තීරණය කරන දෙයක්. ඒක නිසා හොඳට මතක තියාගන්න ડોකියුමන්ට් ඉදිරිපත් කරන්න ඉදිරිපත් කරලා බලන්න මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මොන ඔය විදිහට තමයි මේ ජොබ් සීකර් වීසා එකකට ඇප්ලයි කරන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා මේක ඔයගලන්ට පැහැදිලි ඇති කියලා. අපැහැදිලි දැනක් තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් කමෙන්ට් එකක දාන්න එක. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට පුළුවන් මේක තව කෙනෙකුට ෂෙයා කරන්නත්. එහෙනම් අද දවසේ වීඩියෝ එක අවසන් කරන්නම්. SLTUK channel එකත් එක්කදලා මේ අවසාන වෙනකම් වීඩියෝ එක බැලුවට ඔයගලන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි ඉදිරියටත් අපිත් එක්ක රැඳිලා ඉන්න කියන ආරාධනාව කරන ගමන් අදට වීඩියෝ එක අවසන් කරනවා. channel එක subscribe කරන්න කියන එකත් මතක් කරන ගමන්. එහෙනම් හැමෝටම සුබ දවසක්.